අයිබෝන් දනශලෝක් ස්වාමීන් හැමෝටම වෙනදට මං හිතන්නේ සිල්ලා මහත්තයා අපි මොන ගහලා කතා බහ කරත් මං හිතන්නේ මේ හදිස්සියෙම අවශ්‍ය වුණු වැඩසටහනක් නැත්නම් හදිස්සියෙම සිල්ලා මහත්තයාට දැනුවත් කරන්න තියෙනවා කෝ දෙයක් සම්බන්ධව. හැබැයි මේ පිළිබඳව මීට කලින් වැඩසටහන් වල සිල්ලා මහත්තයා දැනුවත් කරා. අද විශේෂ දවසක් හින්දා ඔන්න සිල්ලා මහත්තයාව අපි දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. මේ මොකද්ද මේ වැඩේ කියන්නකෝ බලන්න අපි දැන් වෙනදාවත් කොහොමත් ඉතින් මූණ පේන්නේ නැහනේ. අද දුරකථනයෙන් මොන්න සම්බන්ධ කරගත්තා. මේ සිල්ලා මහත්තයා කියන්න මොකද්ද මේ වැඩේ කලින් ඔයා දැනුවත් කරා. හැබැයි ආයෙ මතක් කරමු. ඔව් අය මිනිසුන්ට මතක් කරන්න ඕන මේ අද 7:25 විශ්වයට පහනක් තියන්න බුදු පිළිමේ ළඟ ඊට පස්සේ ප්‍රාර්ථනා කරන්න මේ දුසේරාවෙන් ඇතිවෙන මේ අවුතු බලපෑම් වස් දොස් ඔක්කොම නසාලා දාන්න කියලා මේ පහන් එළියෙන් විශ්වයට ප්‍රාර්ථනා කරන්න. තමා ඊට පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනය ඉක්මනින්ම පහළ වේවා, ලංකාවට තියෙන අහුතු බලපෑම් ඔක්කොම ඉවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඇයි මේ 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 වෙලාව මොකද්ද වැදගත්කම? ඇයි ඒ වෙලාවම යොදාගන්නේ? ඔව් මේක ගුරු හෝරාවක්. දුසේරාව පවත්වන අද දිනේ ගුරු හෝරාව පවතින්නේ 7:08. මේ රෑ 7:08 තමයි ගුරු හෝරාවේ හොඳම වෙලාව. තමයි හෙළකුල අම්මා භාවනාවෙන් තමයි මේ නැකට දුන්නේ. එතකොට ධනුෂ් මහත්තයා මේක වැදගත් කරුණක්. මේ දැන් මේක මාව කොපි කරන්න අරගෙන දැන් විවිධ කට්ටිය නැකත් දෙන්න ගන්න හදනවා. ඉතින් ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කොච්චර මිනිස්සු වෙනුවෙන් සේවය කරාද සල්ලි වලට නැතුව මිනිස්සු දන්නවා. ඒක පහන් වැරදියට තිබ්බොත් වෙලාවක ඒක ලොකු අනතුරක් වෙන්න පුළුවන් මේ රටට. උදාහරණයක් වශයෙන් දැන් ෆේස්බුක් එකේ පේජ් එකක් ගෙනියනවා මේ නම් නොකිය කතා කරමු, එයා ලොකුම නිදන් කේස් එකෙක් ගරුස් මහත්තයා බයි නැතුව මං කියනවා. එයා දැන් කියනවා අදරෑ, ආ ඔයා නම කියන්න එපා කිව්වා. ඔව් හරි. ඔය නම නෝ කියන්න ඕනේ මේ අදරෑ පහන තියන්නේ කියලා. මේ අපි දන්නේ නැහැ කවුද මේ යක්ෂ මුණක් තියෙන එක්කිනාට පහනක් තියන්නේ කියන්නේ. මෙයාට ෆෑන් බේස් එකක් තියෙනවා. එතකොට කුජ හෝරාව තමයි අදරෑ 8 ඉඳලා 9 වෙනකන් කුජ හෝරාව. ඉතින් මෙතන පහන තිබ්බම විනාශ තමයි වෙන්නේ. ඉතින් යාටත් ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් මෙහෙම කරාම බලන්න මේ ඉතින් මාරය ගහන හැටි තමයි. ඉතින් මේ ඒකයි අනිත් එක ධනුෂ් මහත්තයා කියන්න ඕන. දැන් රාවණ රජතුමා ගැන කතා කරනවානේ. මට කලින් කොච්චර කාලෙක ඉඳන්ද කතාන්නේ, 2005 ඉඳන්, 2010 ඉඳන්. කිසි කෙනෙක් කියන්නේ නැහැ විශ්වයට මේ පහනක් තියලා මේ දොස් කපෙන්න මොනවාරි කරන්න කියලා දුසේරාවට. හරි, මේ දැන් තමයි ඔක්කොම මේ පහන් තියන්නයි ඔක්කොම දඟලන්න හදන්නේ. මේ අපි අලුතෙන් තමයි කතාන්න ගත්තේ. ඒකත් ඔබතුමා නිසා මගෙන් ඉල්ලීමක් කරා. ඔබතුමා මොනවද දන්නේ කියලා. අපි මේ මාසේ මං හිතන්නේ මේ මීට සතියකට විතර කලින් නැත්නම් සතියකටත් පෙරද කොහෙද නේද ওই පහන ගැන ඔබතුමා අපේ මීට කලින් ප්‍රචාරිත වැඩසටහන සඳහන් කරන්නේ. හැබැයි මේ ෂණිකව ඉතාමත් බලගතුම දේ තමයි කරන්න පුළුවන් විශ්වයට පහනක් තියෙන එක. විශ්වයට පහනක් තියලා යම්කිසි ගොඩාක් කට්ටිය එකතු වෙලා ඒ පහනක් තිබ්බොත් නිසි වෙලාවට ඉතා බලවත් බලයක් නිර්මාණය වෙනවා ප්‍රතිප්‍රහාරයක් විදිහට. දැන් ඉන්දියාව කරන්නේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා නිරාහාර පූජාවක් කරනවා 24 වෙනිදා වෙනකම්. ඒගොල්ලෝ කරන්නේ 15 වෙනිදා ඉඳන් සතියක් පුරාවට නිරාහාරව ඉඳලා රාවණතුමාගේ පිළිමි ගිනි තියනවා. ඒතොර අපි මොකද්ද කරන්න ඕන? අපිත් නිරාහාරව ඉඳලා අදිෂ්ඨාන කරලා බුදුන් වැඳලා හැමදාම අපිත් ඒගොල්ලෝ ගිනි තියෙන වෙලාවට අපිත් නැකටක් හොයාගෙන පහනක් දැල්වනවා විශ්වයට. ඒ ගිනි තියපු බලය ඔක්කොම නැති වේලවා මෛත්‍රී බෝධිසත්වයන්ගේ මේ ශාසනය ඉක්මනින්ම පහළ වේවා කියලා අපි අදිෂ්ඨානයක් කරනවා විශ්වයට. ඉතින් ඒ අරකින් එන දොස් ඔක්කොම කැපිලා යනවා මේ කරන වැඩේ. ඉවරයිනේ වැඩේ. ඒ ක්‍රියාව තුළ කිසිම තැනක මම හිතන්නේ අවඩක් සිද්ධ වෙන්නේ නැහැ නේද? නෑ, විශ්වයට පහනක් තියෙනවා කියන්නේ හරිම නැකතකට ඊට වඩා මොකද්ද තියෙන මේ ශ්‍රේෂ්ඨ වැඩේ. ඒ මහා රාවණයන් උදෙසාහරි විශ්ව උදෙසාහරි පහනක් දැල්වීම තුළින් මහා රාවණයන්ට හරි අපේ රටට හරි ලැබෙන දෙයක් තියෙනවද? ඔව්, ඉතින් මේ ශාසනයේ ඉක්මනින්ම පහළ වෙන්න ඒක හේතු වාසනා වෙනවා. මේ රටට කරපු දොස් සාප කිරිලි ඒවා දුරු වෙන්න පුළුවන්. ඉතින් ඒක එක වෙලාවක කරයි කියලා හැමෝම ඔක්කොම නැති වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් ලොකු දෙයක් වෙනවා. ඇස්තිලා ඉන්නේ මම දන්නවා මිනිස්සු ඇස්තිලා ඉන්නේ. හැබැයි අද 7:25 හරියට ගොඩාක් මිනිස්සු එකතු වෙලා මේක කරොත් ලොකු වෙනසක් දකින්න පුළුවන් වේවි මේ රටට.
මං කියලා තිනවා මං වීඩියෝ එකක් කරා මේ මගේ channel එකේ පොඩි channel එකේ මේ විශ්වයට පහනක් තිබාම මොකද වෙන්නේ මොකද අපට හම් වෙන ආශිර්වාදය ඉතින් ඒක අපිට චුට්ටක් පැහැදිලි කරන්නකෝ සිල්ලමාත්‍ය චුට්ටක් පැහැදිලි කරන්නකෝ ඇත්තටම මේ විශ්වයට මේ මේ පහන තිබීම තුල දැන් ඇත්තටම වෛරයක් නෙවෙයිනේ දැන් ඉන්දියාවේ දුෂේර තිබ්බා කියලා අපි ඇවිල්ලා මේ වෛර කිරීමක් නෙවෙයි ඔබතුමා කියන්නේ මේක විශ්වෙ මොකක් හරි ආශිර්වාදයක් හරි විශ්වයට මොනා හරි එහෙම අර නරක වෛර සිතුවිල්ල මුදාහැරීමක් නෙවෙයි මෙතනදී වෙන්නේ එහෙනම් මොකද්ද මේ වෙන්නේ මේ විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් මේ එතකොට පොළව වාත ධාතුව මේ වාතය ධාතුව ජල ධාතුව සහ මේ 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 ওই ධාතු හතරක් එකතු වෙලා එතකොට අපි හැමදාම මේ ගෙදරින් එළියට බහිනකොට අම්මටයි තාත්තටයි වැඳලා තමයි එළියට යන්නේ එතකොට අපි පොළව තාත්තටයි අම්මටයි වැඳලා පොළව බිම තියනවා මේ නළල ඒකෙන් අපි ඇත්තටම මේ වළින්නේ තාත්තා තරහා විශ්වයේ මේ පොළව ධාතුවට තමයි වළින්නේ ඕකේ එක උදාහරණයක් ඕක අවුරුදු 2000 ගානක ඉඳන් ආවනේ ඔය මේ සංස්කෘතිය එතකොට මේ මේ මාර්යා මොකද කරන්නේ වෙනම දෙයක් හදලා මෙහෙන ජනගහනයක් එකම වෙලාවට පොළොවේ නලපතිය තියෙනවා. එතකොට ඒ පොළොවේ ආශිර්වාදය බලෙන් ගන්නවා ඒක. ඉතින් අපි දැන් අම්මයි තාත්තටේ වණින් නැති නිසා අපි පොළොවට නලල තියන්නේ නැහැ. ඉතින් පොළොව ධාතුවට අපි වණින්නේ නැහැ. පොළොව ධාතුවට වැඳීමේ ලැබෙන දේවල් සහ ඇයි වැඳිය යුත්තේ? ඉතින් මේ ඔබතුමාට කියන්නේ මේක ලොකුම රහසක් ගෞතම බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුවට මේ নমස්කාර කරානි. ලබන්න ආශිර්වාද කරේ සතර මහා ධාතුව. වසවර්ති මාරයා මේ දසපින්බරක් මාරසේන ගාම කවුද උදව් කළේ? පොළොව ධාතුවනේ උදව් කළේ. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා පොළොවෙන් පස් ටිකක් අරගෙන කිව්වා මේ පොළොව තමයි කෝ සාක්ෂි. මගේ මේ පාරමී බලේ ගැන සාක්ෂිය. එතකොට තමයි මුළු පොළොවම බෙල් එකක් වගේ ගැහින්න ගත්තේ. එතකොට තමයි වසවර්ති මාරයා පරාජය පිළිගත්තේ. දස බිම්බරක් පෘථිවියගේ දහ ගුණයක් සෙනගාව මේ සිද්ධාර්ථ කුමාරයා ඝාතනය කරන්න. මේක මේක හැමෝම අමතක කරලා තින්නේ. මේ මොනව කරන්නද? පොළොව ධාතුවට වැඳලා එතකොට අපේ හෙළකුල අම්මට වඳිනවා හැමදාම අපි ඉස්කෝලේට ගියාම මේ 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 ජාතික ගීය නමෝ නමෝ මාතා කියලා පටන් ගන්න කෙලින්ම අම්මට වැඳලා පටන් ගන්නෙ. මේ මුළු විශ්වයම අම්මා තාලේ තියෙන හෙළකුල අම්මා. ඒකත් අමතක කරා අපි ඒක ජාතික ගීය වෙනස් කරලා ඒකත් මාර බලපෑමක්. එහෙම මේ ඊට පස්සේ අපි දැන් විශ්වයට වළින්නේ. එතකොට බුදුන් වළින එක නවතිලා තින්නේ ලංකාවේම. බුදුන් වළින්නේ දැන් කොළඹ ජනගහනේ බුදුන් වළින්නේ. ඉතින් ඊට පස්සේ මාරයා ගහනවා. උන් අපාය යනවා ඉතින් ඊට පස්සේ මැරුණම. මොකද ආශිර්වාදය අරගෙන අපි ශාසනේ පිහිටෙව්වේ මේ වහන්සේගේ මාර්ගය යන කට්ටියන්ට දසසිල් දාලා රැයට කණ එක නවත්තලා උදේට කණ එකක් නවත්තලා එක මේ මේ වේලකට නවත්තලා ඇඟ ඒ විදිහට සකස් වෙන්න ඕන ඇඟ ආරක්ෂා කරගන්න ඕන ඊට පස්සේ තමයි භාවනාවට යන්න ඕන. ඊට පස්සේ කොච්චර විදි තිබ්බද ඔය ශාසනේ මේ නිවන් දකින්න මාර්ගේ කොච්චර තිබ්බද මේ නීති පනවුවා මේ මේගොල්ලෝ දර්ශනයකට දාලා බුදුදහම මේ විනාශ කරලා තින්නේ ඔක්කොම. දැන් නිකන් ඒතිස් අපි කියන්නේ මේ කිසිම ආගමකට සංකල්පයක් නැති තත්ත්වයක් මේ රටේ බිහි කරන්න එන්ජිඔ ආයතනෙන් මහා පරිමාණයෙන් සල්ලි පොම්ප කරනවා මේ වෙලාවේ. අපි ඔව් සිල්මත් අපි නේද ඒ වගේ ආයතනකින් එහෙම සල්ලි පොම්ප කරත් එහෙම කරත් මේ තරම් පිවිතුරු නිර්මල බුදුදහමකට එහෙම හානියක් වෙයිද එකක් සහ ඔබතුමත් මං හිතන්නේ කියලා තියෙනවා තව අවුරුදු මං හිතන්නේ ගානකින් 2030 40 50 වගේ වෙද්දී ලෝකේ බොහෝ දිනෙක බුද්ධහම වැළඳ ගන්නවා කියලා. ඔව්. ඉතින් ඒ තුල මම එහෙම කියන්නම්කෝ. ඔව් ඔව් එහෙම නේ ඒකනේ මේ විනාශ කියන්නේ. ඒකනේ විනාශ කියන්නේ. දැන් අපි දෙවියොන්ට පින් දෙනවා. එතකොට අනිත් පැත්තෙන් මොකද කරන්නේ? බෝම්බ ගෙනල්ල එකපාරටම මේ හොස්පිටල් වලට බෝම්බ ගහනවා. එකපාරට ළමයි 1000ක් මැරෙනවා. ඊපෙරේදා පලස්තීනයේ. එතකොට අපි දෙවියොන්ට පින් දෙන එක නවත්තලා දෙවියෝ නැහැයි කියලා සංකල්පයක් රටට ගෙනෙල්ලා. එතකොට මේ කොල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් මුන්ට මොලයක් නැහැ ධනුෂ් මහත්තයා. ගෞතම බුදුහාමුදුරන්ට කලින් ආත්මේ ගෞතම බුදුහාමුදුර කොහෙද හිටියේ කියලාවත් මුන්ට හිතා ගන්න බෑනේ. යක්කු පෙරේතයෝ ඉන්නවා දෙවියෝ නැහැ. එතකොට ගෞතම බුදුහාමුදුරෝ ගිය ආත්මේ කොහෙද හිටියේ බුදු වෙන කලින් ආත්මේ. මුන්ට ඒකවත් කල්පනා කරන්න ශක්තියක් නැහැනේ. එහෙම මේ සමාජයේ විකෘති වෙලා තින්නේ. එතකොට ගෞතම බුදුහාමුදුර කොච්චර දේශනා කරලා තියෙනවද මේ ශාරීරිය ආරක්ෂා කරන්න කියලා. මෙච්චර කියලා. එතකොට රජතුමාට මොකක් හරි පිටරටින් දෙයක් කියනවනම් මේ එතන පූජිතයෝ ඉන්නවා චෙක් කරන්න මේ කෑම මොකද්ද වසද නැද්ද කියලා. ජනගහනෙට එහෙම දෙන්නේ නැහැ. මේගොල්ලෝ එක සංවිධානයක් කිව්වයි කියලා මුළු රටම මේ ගහගත්තා අනවශ්‍ය දෙයක්. ඒ වගේ
ඉතින් මේ බුදුදහම අමතක වුණාම බුදුරජාණන් වහන්සේ දේ අමතක කරාම ඔහොම වෙනවා ඉතින් මොනවා කතා කරන්නද ප්‍රශ්න වලට හේතු ඒක ඔව් ඒකනේ ඇත්ත තත්ත්වය අනිත් එක මේ මේ හෙල හෙලියෝ කියලා ඉන්නවා ධනුෂ් මහත්තයා හැමෝම හිටියේ රජ වෙන්න ඔක්කොම මිනිසු ටික මැරලා ගිහිල්ලා ඒකින් තමයි මේගොල්ලෝ කතා කරේ නැත්තේ ඒව ගැන ඔක්කොම මැරිලා ගිහිල්ලා රජ වෙන්න තමයි ඔක්කොම උනාවන් තිබ්බේ මිනිසු කෙනෙක් කිසිම අනුකම්පාවක් නැති සෙට් එකක් බවට මේගොල්ලෝ පත්තලා තමන්ගේ වාසියට තමයි හැමදේම ඉතින් විශ්වයට හැමෝම එකතු වෙලා එක වෙලාවක ජනගහනයක් එකතු වෙලා දෙයක් කරොත් අනිවාර්යයෙන්ම ඒක ප්‍රතිඵල හම් වෙනවා ප්ලස් හෝ නෙගටිව් නෙගටිව් පැත්තෙනුත් එහෙමයි ප්ලස් පැත්තෙනුත් එහෙමයි දැන් ජනගහනයක් එකතු වෙලා පහනක් තියලා විනාශයන් කියලා කිව්ව අනිවාර්යයෙන්ම ඒක වෙනවා ඉතින් ඒ වගේම තමයි මෛත්‍රී කරන්න මේ රටට හොඳක් වෙන්න ඒ වගේ ප්‍රාර්ථනාකොත් ඒ විදිහට ඒකත් වෙනවා ඉතින් අපි හිතනවා මේ ජනගහනයක් ඇවිදලා අද 7:25ට රෑ 7:25ට පහනක් දැල්වයි කියලා. ඉතින් මටත් පුදුම ඇටැක් එකක් එන්නේ දැන් මේ ලොකුම දේ තමයි දැන් මම කෝ සති දෙකක ඉඳලා නිරාහාරයව අදිෂ්ඨාන කරන්නේ කියලා. ඒ කියන්නේ දවසට වේල් දෙකක් හෝ වේල් එකක් මිස් කරලා අපි දැඩි අදිෂ්ඨානය අරගෙන මේක කරනවායි කියලා. ඒක සත්‍යක් ක්‍රියාවක් විදිහට ඒක පරිවර්තනය කරලා අද අදිෂ්ඨාන ඇතුව පහන තියන්න. මේ මගේ සත්‍යක් ක්‍රියාව මේ ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සත්‍යක්‍රියාවක් කරපු කට්ටිය මං ඔබතුමත් එක්ක කරපු වීඩියෝ එක අහලා හරි ප්‍රතිඵල ඔබට බාරයි අවශ්‍ය පණිවිඩය ඔන්න අපි අරගෙන ආවා පණිවිඩය බොහෝ දෙනෙක්ට යන්න ඇති ඉතින් අපි බලමු ඒක තියෙනවා ඔබතුමාත් අඳුරනවා ඒ හොඳ පින්තූර මේ ඇත්ත පින්තූර ඒකට තමයි බල පිහිටන්නේ ඒක රාමු කරලා හැම ගෙදරකම ඉල්ලලා ඒකට වෙනම පහනක් තියන්න බුදු පහන තිබ්බයින් පසුව ඒකටත් පහනක් දැල්වන්න මුලින්ම බුදු පහන දැල්වලා ඒක තමයි අපි ආශිර්වාදේ ගන්නෙ ඒතර තමයි මේ රටට පිහිට වෙන්න පුළුවන් රාවුන් රතුමා දැන් ඉන්නේ බඹලෝකේ එයාට ඕන උදව්වක් කරන්න පුළුවන් විදියට අපි බලය දෙන්න ඕනේ යට ඒ වගේම තමයි හෙලකුල අම්මටත් අපි අර බලය දුන්නේ නමෝ නමෝ මාතා කියලා ඒ පින් තමයි දෙන්නේ එතකොට රාවණ පින්තූරේ ස්වස්තිකයක් එහෙම තියෙනවද? ඔව් තියෙනවා. ඒකේ ස්වස්තිකය දක්ෂිණාවර්තද වාමාවර්තද? මොකද මේ වෙද්දී සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා මහරාවණයන්ගේ ස්වස්තිකය ඇතමුන් කියනවා ස්වස්තිකය වාමාවර්තයි සමහරු කියනවා ස්වස්තිකය දක්ෂිණාවර්තයි පුංචි මතභේදයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා පිළිගන්නේ මහරාවණයන්ගේ ස්වස්තිකය දක්ෂිණාවර්තද වාමාවර්තද? ඇත්තමකෝ පදිරාරච්චි මහත්තයා පෙන්නුව එක තමයි හරි එක. ඒක තමයි හරි එක. ඒක බුදුහාමුදුරන්ගේ සෙල්ලිපි වල තියෙන විදිය තමයි හරි එක. මේ ඒ කියන්නේ පැවැත්ම නවත්තන්න ඕනේ සංකේතනේ ඒක. හරි. අනිත් එක මේ තව එකක් මේ හිට්ලර්ගේ සයින් එක ගත්තේ යාට මේ කියලා හිතාගෙන. මොකද හිට්ලර්ගේ සයින් එක ගත්තේ ඒ මේ 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 ඒ සංකේතය ගත්තේ යා පාවිච්චි කරගත්තේ යාට ලක් එක වාසනාවේ කියලා හිතලා තමයි ගත්තේ. ඉතින් ඒක එයා පාවිච්චි කරයි කියලා අපි පාවිච්චි නොකර ඉන්න පුළුවන් එහෙම නේ. ඉතින් එයා වැරදිට පාවිච්චි කරපු ඉඳි අවිනාශ වෙලා ගියා එහෙම. ඉතින් ඒක කියලා මෙතන රණ්ඩුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ලෞකික පැත්තයි මේ නිවන් මාර්ගයේ දෙකම සංකේතවත් වෙන ඕකේ පැති දෙකෙන්. ඉතින් ඔකට රණ්ඩු වෙන්න ඕනේ නැහැ කියලා තමයි මගේ මතේ. අනිවාර්යයෙන්ම ඒක තමයි. ඉතින් ඔව් හැම දෙයක්ම අපි පොසිටිව්ව දකින්න එපයි. අපි නිතරම කාටවත් බනින්නේ නැතුව මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ෆෝන් තියෙනවා ඒක තමයි ෆෝන් තියෙන්නේ නැත්නම් මේ YouTube එකේ වීඩියෝ දාලා කාටවත් අපහාස කරන එක නෙමෙයි මෙතන view යුත්තේ මන් දකින්න ආකාරයට. සෙල්ල මාත කුමේර වැඩසටහනට මං හිතන්නේ ඔබතුමාට සහභාගී වෙන්න බැරි වුණා. හැබැයි ඔබතුමා සජීවීව හරි බලන්න පුළුවන් වුණාද? ඔව් මම බැලුවා ඔබතුමාගේ channel එකෙන් මම බැලුවා හැමදේම. මොන වගේ දේවල්ද හිතුනේ? මම නම් ඒකේ පොසිටිව් දේවල් තමයි දකින්නේ. මුළු ලෝකෙම රාවණ රතුමා කෙරෙහි ආදරය වැඩි වුණා. ඒක අපි දැක්කා. කුමේර හොඳයි කියන්නේ. ඔව් මොකක් හරි මේ සයින් එකක් නිසා සලකුණක් නිසා කවුරුත් හිතමනාප කරගන්න ඕනේ නැහැ. ඊට කලින් ෆෝන් වලින් ඒව කතා බහ කරලා විසඳ ගන්න ඕන. නැතුව එතකොට දැන් මිනිස්සු කෙරේ මිනිස්සු ඊට පස්සේ මේ හැමෝටම බයින් එක තමයි ඊට පස්සේ කරන්නේ. ඇයි එකමුතුවක් නැත්තේ කියලා. එහෙමනේ. එම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එම් ප්‍රශ්න ඇති නොවන විදිහට අපි ප්‍රශ්න විසඳගමු. සෙල මාතේ නම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. ධනුෂ් මාතේට බොහොම පිං.
හරි එනම් බුසරණ හෙට අනිද්දා මතවත් අලුත් වැඩසටහනක් තියෙනවා ඒ වැඩසටහන දාමු ඒ වැඩසටහනට කලින් මේ වැඩසටහන දැන් මේ අද දවසේ තියෙන විශේෂත්වයේ හින්දා බොහොම ස්තුතියි අපි තව දවසක මුණ ගැහිලා කතා බහ කරමු ආයිබෝන් බොහොම ස්තුතියි දනුස් මහත්මයා බුදුසරණයි